අයිබෝවන් සැමට කලින් පුවත් ගෙනින් සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මමරුවනි කාකුමාරදාස ප්‍රථම නවදානී දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත නවීන තාක්ෂණය මිනිසාගේ විනාශයට භාවිතා නොකළ යුතු බව ජනපති කියයි IS ත්‍රස්තවාදයට මෙරට තුල යලි හිස එසවීමට ඉඩ නොතබන බවට අගමැතිගෙන් ප්‍රකාශයක් මෙවර වෙසක් උත්සවය වෙනදාට වඩා උත්සවශ්‍රීයෙන් සැමරිය යුතුයි විපක්ෂ නායක කියයි හලාවත නගරයට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය. ඇමති බදුදීන්ට එරෙහිව රතන හිමිගෙන් විශ්වාස භංගයක්. එක ශ්‍රේණිය සිට පහ ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික සිසුන්ගේ දෙවන පාසල් වාරය හෙටින් ඇරඹේ. ප්‍රථමින් දේශීය පුවත්. හලාවත නගරයේ අද දහවල් ඇතිවූ කලහකාරී සිදුවීමට අදාළව එක් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග හලාවත නගරයට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට පොලිසිය පියවර ගත්තා. කෙසේ වෙතත් මේ වන විට පවතින සාමකාමී පසුබිම මත හෙට පෙරවරු 6 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය හෙට අලුයම 4 දක්වා පමණ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී හලාවත නගර මැදේ අද පෙරවරුවේ දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා. ඒ හේතුවෙන් හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය හෙට පෙරවරු 6 දක්වා ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය කටයුතු කර තිබුණේ. කෙසේ වෙතත් මේවර විට එම ප්‍රදේශයේ පවතින තත්ත්වය සාමකාමී වීම හේතුවෙන් පැනව පොලිස් ඇඳිරි නීතිය හෙට පෙරවරු 4 දක්වා ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් යම් පුද්ගලයෙකු විසින් සමාජ ජාල මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් වූ සිදුවීමකට අදාළව ප්‍රදේශවාසීන් විසින් විරෝධය පළ කිරීමත් සමග මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේට මූලික හේතුව වෙලා තිබුණේ හලාවත නගරයේ පුද්ගලයන් දෙදෙනෙක් කිනකාට දොස් පවරා ගනිමින් මුහුණු පොත හරහා සිදුණු බහින් බස්වීමක් දුර දිග යාම. මෙහිදී එක් පාර්ශවයක පුද්ගලයෙක් විසින් සමාජ මාධ්‍ය වෙත ඒ බහින් බස්වීම අතරතුරදී මුදවා හැර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට ප්‍රදේශවාසීන් එම පුද්ගලයාට අයත් වෙළඳසැල අසලට එක් රැස් වී ඒ වගේම හලාවත නගරය තුල එක් රැස් වී නොසන්සුන්කාරී තත්ත්වයක් හලාවත නගරය තුල ඇති වුණා. මේ තත්ත්වය පාලනය කිරීමට හලාවත නගර සීමාවට බලපැවැත්වෙන ලෙසට පොලිස් ඇඳිරි නීතියත් පැනවීමට සිදු වුණා. ඒ වගේම සමාජ මාධ්‍ය වෙත මේ ප්‍රශ්නගත වූ ප්‍රකාශය මුදාහරින ලද තැනැත්තාව අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කළා. ඒ පුද්ගලයා බසාර් වීදිය හලාවත ලිපිනේ පදිංචි අබ්දුල් හමීඩ් මොහමඩ් හස්මත් නැමැති වයස අවුරුදු 38ක් වූ පුද්ගලයෙක්. ඔහු සම්බන්ධයෙන් හදිසි අවස්ථා රෙගුලාසි සහ අනෙකුත් ඒ අදාළ නෛතික ප්‍රතිපාදන යටතේ කටයුතු කරනවා. ඒ වගේම හලාවත නගරයේ සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසියත් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හමුදාව සහ නාවික හමුදාවත් යොදවලා තිබෙනවා. මේ වන විට හලාවත නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ඉතා සාමකාමී තත්ත්වයක් තිබෙනවා. සිද්ධීන් කිසිවක් ඉන් අනතුරුව වාර්තා වුණේ නැහැ. ඒ වගේම එම අවස්ථාවේදී පොලිස් මූලස්ථානය තීරණය කළා වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට පෙරවරු 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට. නමුත් මේ වන විට එම ප්‍රදේශයේ තිබෙන තත්ත්වය සැලකිල්ලටගෙන හෙට පෙරවරු 6 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය හෙට පෙරවරු 4 දක්වා පමණක් ඒ ඇඳිරි නීතිය පැනවෙනවා. ඉන් අනතුරුව අපේ ඒ ඇඳිරි නීති තත්ත්වය දිගින් දිගටම පැනවීමට කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ අතර හෙට දිනේදී කිසියම් සිදුවීමක් සිදු විය හැකි බවට පැතිර යමින් පවතින තොරතුරු පිළිබඳවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. 13වෙනිදා දිනය පිළිබඳවත් එක්තරා තහවුරු නොවු තොරතුරක් පිළිබඳව ප්‍රසිද්ධියට පත් වුණා. බොහෝ දෙනෙක් මේ පිළිබඳව ප්‍රශ්න කරනවා. මේ පිළිබඳව කරුණු දෙකක් සඳහන් කරන්න හැකියාව තිබෙනවා. එක කාරණයක් තමයි ලැබෙන කිසිම තොරතුරක් අපි බැහැර කරන්නේ නැහැ. ඒ හැම තොරතුරක්ම අපි බාර ගන්නවා. ඒ හැම තොරතුරක්ම අපි උපරිම වශයෙන් පරීක්ෂාවට ලක් කරනවා. පරීක්ෂාවට ලක් කරනව පමණක් නෙවෙයි අපි ආරක්ෂක අංශ වශයෙන් උපරිම වශයෙන් ආරක්ෂාව ලබා දෙනවා. දෙවෙනි කාරණේ තමයි සඳහන් කරන්න තියෙන්නේ ප්‍රසිද්ධියට පත් වුණු මේ තොරතුර බුද්ධි අංශ මගින් හෝ ආරක්ෂක අංශ මගින් හෝ
කිසිදු අවස්ථාවක තහවුරු නොකළ මූලික තොරතුරක් බියවීමට අවශ්‍ය නැති බව සඳහන් කළ යුතුයි. හෙට දිනේ පාසල් සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාවත් පොලිසිය ත්‍රිවිධ හමුදාව අපි උපරිම ආරක්ෂාවක් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අද ඉරිදා දිනය ආගම්වල පැවැත්වෙන ආගමික කටයුතු සාමාන්‍ය පරිදි සිදු වුණු බව අපි දැක්කා. ඒ වගේම අද කොළඹ සහ අනෙකුත් නගරවල පෞද්ගලික පන්ති ගත්තෝ. ඒ පෞද්ගලික පන්තිවලට සිසුන් වෙනදා වගේම පැමිණි ආකාරය අපිට නිරීක්ෂණය වුණා. අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ දෛනික කටයුතු සුපුරුදු පරිදි කරන්න කියලා. අවශ්‍ය ආරක්ෂාව පොලිසිය හා ත්‍රිවිධ හමුදා වශයෙන් අපි උපරිමයටම සලසලා තියෙන කියලා කාරණයක් සඳහන් කළා. රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ දෙවන පාසල් වාරයේ අදින කටයුතු හෙට ආරම්භ වීමට නියමිතයි. ආරක්ෂක අංශ සහ රජයේ පවසන්නේ රටේ සියලු පාසල්වල ආරක්ෂාව මුළුමනින්ම තහවුරු කර ඇති බවයි. කෙසේ වෙතත් කතෝලික පාසල් ආරම්භ කරන නිශ්චිත දිනයක් පිළිබඳව මෙතෙක් දැනුම් දීමක් සිදු කර නැහැ. ප්‍රථම දිනේදී ඉතා අවමයක් ලෙස වාර්තා වුවද ක්‍රමෙන් පසුගිය සිකුරාදා වන විට පාසල් දරුවන්ගේ පැමිණීමේ ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කළා. ඒ අනුව කල් දෙමළු පළවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා වූ දෙවන පාසල් වාරය හෙට දිනේදී ආරම්භ වීමට නියමිතයි. මේ වන විට රටේ සමස්ත පාසල් ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ දෙමාපියන්ගේද සහය ඇතිවයි. ඒ අනුව පාසල් පරීක්ෂා කිරීමේ කටයුතු සහ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්තකෝටිගුණ මහතා පවසන්නේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කර ඇති බැවින් හෙට දින පාසල් පැමිණීමට බිය නොවන ලෙසයි. දැන් පාසල් ගැන ප්‍රශ්නයක් තියෙනවා. මේ දවස්වල දෙමව්පියෝ දෙමව්පියන්ගේ පැත්තෙන් බැලුවොත් ඕනෑම දෙමව්පියෙක් තමුන්ගේ ළමයින්ගේ ආරක්ෂාව ගැන සෑම විටම නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නේ. නමුත් මට කියන්න පුළුවන් දැන් එවැනි අවස්ථාවක් ආරක්ෂාව මදි අවස්ථාවක් කියලා මේ අවස්ථාවේ කියන්න බෑ. ළමයි පාසල් වලට එවන්න ඕනේ. අපි ඒ සඳහා ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ඒකම ගුරුවරුන් එකතු කරගෙන දෙමාපියනුත් එකතු කරගෙන ඒ පාසල් වල ආරක්ෂාව ගැන ඉතා අවධානයෙන් ආරක්ෂාව ඇති කිරීමේ ක්‍රියාපිළියතක් අපි දැන් අනුගමනය කරනවා. ඉතින් මම හිතනවා මුදුරේදීම නැවත ඒ පාසල් වලට ළමයින් ඉගෙනීම සඳහා පැමිණේ කියලා. මේ අතර ත්‍රස්ත ප්‍රහාරෙන් පසුව වසා දැමුණු දහම් පාසල්ද අද දිනේදී ආරම්භ වූ අතර අද දිනේදී සිසු සිසුවියන්ගේ පැමිණීම තරමක් අඩු වුවද ඉදිරියේදී ඒ සාමාන්‍ය අතට පත්වනු ඇති බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ. නවීන තාක්ෂණය මිනිසාගේ ප්‍රගමනයට මිස විනාශයට භාවිතා නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමින්. පිබිදුමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ මොබිටෙල් ආයතනය මගින් රුපියල් මිලියන 2500ක් වැය කර ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතියට පවරා දීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ප්‍රථමයෙන් පොළොන්නරුව දීපෝයනේ 5G තාක්ෂණයේ නියුත් සන්නිවේදන කොළුණු විවෘත කිරීම සහ හබරණ පොළොන්නරුව මාර්ගයේ දැනට පවතින සන්නිවේදන දුබලතා මගහැරවීම සඳහා සන්නිවේදන කොළුණු විවෘත කිරීමද ජනාධිපතිවරයාගේ අතින් සිදු වුණා. ඉන් අනතුරුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පොළොන්නරුව නගරයේ ඉදිකරන ලද වෙළඳ සංකීර්ණය ජනාධිපතිවරයාගේ අතින් විවෘත කෙරුණා. අනතුරුව නවීන පහසුකම් සහිත නවීකරණය කරන ලද පොළොන්නරුව ප්‍රාදේශීය ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලයේදී විවෘත කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව පොළොන්නරුව චන්ද්‍ර මණ්ඩපයේ පැවති උත්සවයකදී මොබිටෙල් ආයතනය මගින් නොමිලේ ලබා දී ඇති ග්‍රාමීය අන්තර්ජාල පහසුකම් යටතේ නවගිනි දමන මහාවිද්‍යාලයේ දරුදැරියන් එම උත්සව සභාවට අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ කර ගැනීමටද කටයුතු කළා. අන්තර්ජාලය දැනුම ලෝකයක්. සීමාව කොතනද දැනුමෙන් කියලා කියන්න බැරි ලෝකය තුලටයි ඔබ මේ එක් වෙන්නේ. පොළොන්නරුව සුහුරු නගරයක් බවට පත් කිරීමත් සමග අද සමාජ විභඩවි බැලුවොත් මොනතරම් අසත්‍ය දේවල්, මොනතරම් ජනතාව නොමග යවන දේවල් අද සමාජ විභඩවි හරහා යනවාද? චරිත ඝාතන, නිന്ദා, අපහාස වලින් පිරිච්ච ලෝකයක් අද අධි තාක්ෂණයත් එක්ක සමාජ විභඩවි හරහා යනවා. අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ විභඩවි පාවිච්චි කරන්නන්ගෙන්, විශේෂයෙන්ම දැනුගත් සමාජයෙන් පහළ අය පාවිච්චි කරන දේ නිර්මාණය කරන දේ 80%ක්ම අසත්‍යයි කියන එකයි. ඒ නිසා දැනුමෙන් සපිරි උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ ලෝකයක් බිහි කිරීමේ උතුම් කාර්යයේදී අපි සෑම විටම දරුවනේ අපේ මුළු ශක්තිය
ශක්ති ප්‍රමාණයෙන් වැයුත්තේ ඒ පැත්තටයි. සමාජයේ වැරදි පැත්තට නොවේ. කිසි විටක තාක්ෂණය මිනිසා විනාශ කිරීම සඳහා පාවිච්චි නොකළ යුතුයි. ISIS සංවිධානයේ රටේ සංවර්ධනය ආර්ථික දියුණුව සහ එදිනෙදා වැඩ කටයුතු කඩාකප්පල් කිරීමට ඉඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. රන්මාවත් වැඩසටහන යටතේ රත්නපුර මල්වල ශ්‍රී පලාපත්තල මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ISIS ත්‍රස්තවාදී බැලුවම එකාතකින් LTTට වඩා වෙනස් සංවිධානය. එක විශාල සංවිධානයක් නැහැ. මේ කණ්ඩායම අවසන් වුණොත් තව කණ්ඩායමක් එන එක තමයි ඊළඟට අපි නවත්තන්න තියෙන්නේ. මේ බෝම්බයෙන් බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලම විශාල ජීවිත හානියක් කරන්න. දෙවෙනි අරමුණ රටේ සංහිඳියාව සාමය නැති කරන්න. තුන්වෙනි කාන්නේ තමයි රටේ සංවර්ධනයයි ආර්ථික දියුණුවයි නැති කරන්න. මේ හැම එකම කරන්න බලන්නේ ඒ ඇතුනේ පිපිරීමේ බලපෑම් වලින් පමණක් නෙමෙයි රට සාමාන්‍ය තත්වයකට නොඑන්ට ඉඩ දීලා මේ කඩා වැටීම ඇති කරගන්න. එහෙනම් අපි මේකට මූණ දෙනවා නම් පළමුවෙන්ම අපි සියලු දෙනාම සාමාන්‍ය තත්වයට යන්න ඕනේ. මේ රටේ ඇත්ත වශයෙන්ම එදා ආරක්ෂා කරන්න පුළුවන් උනේ පූජක පක්ෂය නිසා. ඒකයි පිළිගන්න ඕනේ. ඒ සිද්ධිය ඇති වුණු කතෝලික පල්ලිවල කාර්ඩිනල්තුමා ඇතුළු ක්‍රිස්තියානි පූජක පක්ෂය එදා දුන්න දේශනා නිසා කවුරුවත් එතනින් හිතුවේ නැහැ අපි මෙතනින් ගිහින් වෙනත් කණ්ඩායමකට ගහන්න උවමනයි කියලා. එදා මම අපේ මහානායක ස්වාමීන් වහන්සේට දුරකථනයෙන් කතා කරලා ඉල්ලීමක් කරා සාමය ආරක්ෂා කරන උදව් කරන්න කියලා. මොකද මේක සිදු වුණේ ඒ පල්ලි අතර වුණත් වැඩියෙන්ම සිංහල ජනතාව ඉන්න ගම්වල. ඉතින් ගමේ පන්සලේ උදව්ව නැතුව ඒක කරන්නත් බෑ. ඒත් දැන් එක එක යන ප්‍රවෘත්ති වලට කලබල වෙලා අපි ඉඳ දෙන්න හොඳ නැහැ. ඒ සංහිඳියාවට ප්‍රශ්න ඇති කරගන්න. ප්‍රධානම එක තමයි එදිනෙදා ජීවිතය ගෙනිහිල්ලා මේ රටේ ආර්ථිකය දියුණු කරන්න. කිසි දවසක ISIS සංවිධානයට අපේ සංවර්ධනය නවත්තන්නවත් ආර්ථික දියුණුව නවත්තන්නවත් එදිනෙදා වැඩසටහන් අඩපණ කරන්නටවත් ඉඩ දෙන්න හොඳ නැහැ, ඉඩ දෙන්නේ නැහැ කියලා මම මෙතන කියන්න කැමතියි. අපි ඒකට මූණ දෙමු. මෙම අවස්ථාවට සහභාගී වීමට පෙර අග්‍රාමාත්‍යවරයා රත්නපුර බුද්ධුව දෙමුවාවත පාලමත විවෘත කරනු ලැබුවා. මෙවර වෙසක් උත්සවය වෙනදාට වඩා උත්සවශ්‍රීයෙන් සැමරියුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එයද පෙරවරුවේ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයකට එක් වෙමින් මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ ජනතාවට සහතිකයක් ලබා දිය යුතු බවයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ප්‍රථමයෙන් රුවන්වැලි සේරාමාධිපති අතිපූජ්‍ය පල්ලිගම හේමරතන නාහිමියන් බැහැදකීමට පැමිණි විපක්ෂ නායකවරයා අනතුරුව රුවන්වැලි සේරදුන් වැද ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී කපුරුක පූජාවකට දෙක් වූ විපක්ෂ නායකවරයා රුවන්වැලි සේරදුන් වෙත ධාතු කරඬුවක්ද පූජා කරනු ලැබුවා. දැන් කතාවක් තියෙනවානේ ධාතුන්ගෙන්දා වෙනකොට මොකක් හරි සිද්ධියක් සිදු වෙනවා කියලා රටතුමාම කතාවක් කරනවා. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ හරිම ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැතුව මම හිතන්නේ මේවා විවෘත කරන දරුවන් එලිමහනට දාන එක ක්‍රම හොඳද කියන ප්‍රශ්නේ පිළිබඳ දෙපාරක් හිතන්න ඕන. මේ රට සාමාන්‍ය තත්ත්වයට හරවන්න ඕන. එහෙම නැත්නම් බලන්න වෙසක් උත්සවය. දැන් අපි ගිය පාර බක්මහ උත්සවයක් කරේ. වෙසක් උත්සවයේ බක්මහ මාසෙද දැම්මා. දැන් මේ අවුරුද්දේ වෙසක් උත්සවය මේක නිසා අතහැරලා දාලා තියෙනවා. ඉතින් මෙහෙම කරන්න බෑ. මම හිතනවා අපි අන්සල්වල වෙනදට වඩා උද්‍යෝගයකින් තාමි යලින් මේ වෙසක් උත්සවය සමරන්න ඕන කියලා තමයි මම විශ්වාස කරන්නේ. දැන් මුළු මැති ඇමතිවරුන්ගේ දරුවෝ ඉස්කෝලේට යවන්නේ නැහෙනි. දැන් අද වෙනකන් ගිහිල්ලා නැහැ. දැන් අපිත් හෙට බලාගෙන ඉන්නවා මැති ඇමතිවරු කී දෙනෙකුගේ දරුවෝ යනවාද කියලා. මේ தත්ත්වය යටතේ මම හිතන්නේ ජනතාව තවම මේ ආණ්ඩුව කියන දේ පිළිගන්නේ නැහැ. රජය ස්ථීර වශයෙන් ඒ වගකීම් දරන නිලධාරිනුත් මේක රට තුල මෙවැනි தත්ත්වයක් සාමකාමී தත්ත්වයක් තියෙනවා අය බය වෙන්න ඕන නැහැ කියන සාතිකය ලැබෙන්න ඕන. එක හඬක් තියෙනවා නාගමතිවරයාගේ ජනාධිපතිවරයාගේ එක හඬක්. ඉනන්තරව විපක්ෂ නායකවරයා පැමිණියේ අටම ස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලිගම සිරිනිවාස මහනාහිමියන් බැහැදකීම සඳහායි. අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජයශ්‍රී මහ බෝසමිඳුන් බැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.
අන්තවාදීන්ගෙන් තුටුපඬුර ලබා ගන්නා ඇතැම් නිලධාරීන් හේතුවෙන් රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ විමල තම්බි හිමියන් පවසනවා. අද පෙරවරුවේ නව ආරක්ෂක ලේකම්වරයා අනුනායක හිමියන් බැහැදකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. එමෙන්ම ආරක්ෂක ලේකම්වරයා මල්වතු අස්කිරි මහා නාහිමි වරුන්ද අද දින බැහැදුටුවා. ආරක්ෂක ලේකම්දුරේට පත් ජෙනරල් ශාන්ත කෝට්ටේගුඩ මහතා අද පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් බැහැදකීමට මහනුවරට පැමිණියා. ඉන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ විමල තම්ම හිමියන්ද බැහැදක ආරක්ෂක ලේකම්වරයා ආශිර්වාද ලබා ගත්තා. ඔබතුමාට තාම බැරෑරුම් අවස්ථාවක් තමයි දැනට උද්ගත වෙලා තියෙන්නේ. අපේ සමහර නිලධාරි යම් යම් අයගෙන් තුටුපඬුරු ගන්නවා. අරගෙන ඒ බලන්න යන ඉස්සර වෙලා ඒ කට්ටිය දැනුම් දෙනවා. බල බලන්න අපි එතනෝ. එතකොට අර මානු කපන කට්ටවත් නැහැ. මැටිමිටි ගොල්ලොත් එහෙම තමයි. මේ කට්ටිය යම් යම් දේවල් කරලා තියෙනවා සම්බන්ධයි කියලා එහෙම තියෙන්නේ ඒ කට්ටිය රකින්න. ඒ කට්ටිය සුද්ධ කරන්න. මේ අපි මැටිමිටි ගොල්ලෝ මේ කරන පාලනේ කරන ඇට්ටු මෙන්න මේ විදිහේ දේවල් සිදු වෙනවා. ඒක නිසා මම ඔබතුමාට මතක් කරන්නේ තුවාලය. සිදු වුණාම ඒ තුවාලේ කොස්සත් එක්ක තියෙනවා. දැන් කොස්ස තියෙද්දී මේ කට්ටිය උඩින් මේක සමනය කරනවා. හැබැයි මේ කොස්ස තියෙනකොට උඩු දුවන. ඒ උඩු දුවනකොට කවදා හරි කොයි කාලයකට බින් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සිංහලියෝ හැමදාම බුදියාගෙන ඉන්නේ නෑ. අනතුරුව ආරක්ෂක ලේකම්වරයා අස්කිරි මහා විහාරයට පැමිණ අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න මහානා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. හෙට ගැනත් ඒගොල්ලා මේ එක එක දූෂමාන ආරංචියන්. ඒ වුණාට අපි දූෂමාන ආරංචි කියලා ඒවා අයින් කරන්නේ නැහැ. එන හැම ආරංචියක්ම අපිට වැදගත්. තොරතුරක් දෙනවා නම් ඒක අපිට දෙන්න කියලායි මම කියන්නේ. ඔය එක එක ජාලවලට දීලා මහ ජනතාව බිය කරන එක හොඳ වැඩක් නෙවෙයි ඒක. ජනමාධ්‍යයට මන් දන්න තරමින් නම් මේ සීමා පැනවීමක් අපි කරලා නැහැ. මහ ජනතාවගේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට නිරතුරුවම කටයුතු කරනවා. මම ඒ ගැන සෑහීමටපත් වෙනවා. තව අපිට ගොඩක් දේවල් කරන්න තියෙනවා. මේක කෙටි කාලීන දීර්ඝ කාලීන. ඉතින් අපි කියන්නේ කෙටි කාලීන මේකක් කරලා අපි මේක පුපුරන්න යන දේවල් නැති කරගත්තා. ඒ වුණාට තව දීර්ඝ කාලීනව අපි කරන්න තියෙනවා මේ සම්බන්ධයෙන්. මොකද මේකට ඉන්ටර්නැෂනල් කනෙක්ෂන් එකකුත් තියෙනවා කියලා. අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව කඩිනමින් විශ්වාසභංග යෝජනාවක් ගෙනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුලලී රතන හිමියන් පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍යවේදියෙකුට එක්වෙමින් වාණිජ කටයුතු ඇමතිවරයා හැටියට ක්‍රියා කරන බදුරුදින් මැතිතුමාගේ ක්‍රියාකලාපය සෑහෙන සැකයට භාජන වෙලා තියෙනවා. ඔහුගේ අයතා ගනුදෙනු සම්බන්ධයෙන් ඒ වගේම මේ ත්‍රස්තවාදීන් සමග ඔහු විශේෂයෙන්ම වැල්ලම්පිටියේ එකක් තුර ලබා දීපු ටොන් 50 සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න කිරීම් මතුවෙලා තියෙනවා. ඒ වගේම ඔහුගේ ගෙවල් වල ඔහුගේ ඥාති සම්බන්ධකම් තියෙන තැන් වල ත්‍රස්තවාදීන් ලැබුම්ගත් බවට තියෙන තොරතුරු. ඒ වගේම ඔහුගේ පක්ෂයත් සමග තියෙන සම්බන්ධතාව. ඒ වගේම යම් යම් තැන් වල විශේෂයෙන්ම ඉන්දියාවට ආසන්න මූදු තීරයේ ඇතුලේ සිද්ධ වෙන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඔහුගේ පාක්ෂිකයන් සහ ඔහුගේ සම්බන්ධතා තියෙන පුද්ගලයන්ගේ තොරතුරු රටේ බුද්ධිංශ සතුව තිබෙනවා. මේවා සියල්ලම ඔප්පු වෙලා නැති වුණත් එක පුද්ගලයෙකුට විශාල චෝදනා ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අත්අඩංගුවට පත් වූ පුජ්‍යලයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ බලපෑම් මෙල්ල වෙන බව වාර්තා වෙලා තියෙනවා. මොහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. රිෂාඩ් බදුද්දීන් ඇමතිවරයා ඉබනින්ම එක්කෝ අග්‍රාමාත්‍යවරයා ඔහුගේ ඇමති දුරින් ඔහු වහාම ඉවත් කළ යුතුයි මේ පරීක්ෂණ කටයුතු සඳහා. එසේ ඉවත් නොකරන්නේ නම් මේ පිළිබඳ ඔහු කිසිම අදහසක් පළ කරන්නේ නැතිනම් ඉදිරි දින කීපය තුළ මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා මා නිර්භයව නායකත්වය ලබා දෙන බව මම මේ අවස්ථාවේදී කියන කැමතියි. ශ්‍රී ලංකාව යනු ශ්‍රී ලාංකිකයන්ගේ රටක් මිස එක් ජන කොට්ටාශයකට පමණක් සීමා වූ රටක් නොවන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මටත් පුළුවන් ඕනනම් සමහර අපේම සගයන් වගේ කාඩ්බෝඩ් වීරයක් වෙන්න නම් කියන්න. මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක්. ඒක නිසා තමුසෙලාට ඕන විදියට ජීවත් වෙන්න බෑ කියලා. නෑ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි. ලංකාව කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ රටක්. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධයන්.
ඒවගේ මේ රටේ ඉන්නවා. ඒ රටේ ඉන්නවා ක්‍රිස්ටියානු, කතෝලික, හින්දු, ඉස්ලාම් සහ වෙනත් ආගම් වල ඇති. ඒ හැම කෙනෙකුටම සිංහල බෞද්ධ අපිට තියෙන අයිතිවාසිකම් තියෙනවා. අපි බෞද්ධරේ උන පළියට අපේ මතය කාගෙවත් පිට උඩ පටවන්න බෑ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕන. රටේ ආරක්ෂාව පිළිබඳව වගකීම ඉටු කිරීමට නොහැකිව ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් දඩුවම් ලබන රාජ්‍යයක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. 2018 වර්ෂයේදී නිල නොවන ආකාරයට මුදල් ගලා යෑම පිළිබඳ වැරදි සැකකටයුතු ගණදෙනු පිළිබඳ විමර්ශන 2022ක් කරලා තියෙනවා. ආජන්ටිනාවේ බුවනෝස් අයස් හි පැවැත්ති වාර්ෂික සමුළුවේදී 2018 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයේ වැළැක්වීමට මුදල් සැපීම වැළැක්වීමට හා මුදල් විසුද්ධිකරණය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් ලංකාවට දඬුවමක් දුන්නා අලු ලයිස්තුවට ඇතුළු කළා. අද මුළු ලෝකෙටම පැහැදිලි වෙනවා මේ ආණ්ඩුව රටක තියෙන මූලික වගකීම ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඉෂ්ට කරන්න බැරුව අන්තර්ජාතික වශයෙන් දඬුවම් ලබලා තියෙන රාජ්‍යයක්. තාම අපිට බැරි වෙලා තියෙනවා ජාත්‍යන්තර දඬුවමින් නිදහස් වෙන්න. ත්‍රස්තවාදී මුදල් කොහෙද යෙදුණේ කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉතා පහසුවෙන් හොයන්න පුළුවන්. පරීක්ෂණයක් කරනවා නම් ඒ කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඔවුන්ට තියෙන්නේ මේ රටට අලුත් විශ්වාසයක් ඇති කරන්න නම් අලුත් ආණ්ඩුවක් ඇති කර ගැනීම සඳහා මේ කරුණා කළා ජනතාවගේ මතය කියන මැතිවරණයක් පවත්වලා අලුත් විශ්වාසයකින් සියලු දෙනාට අලුත් රටක් නිර්මාණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලකට මාරු වෙන්න කියන ඉල්ලීම අපි කරනවා. ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. කාලයක් විදුලිය කැපෙනවා, බෝම්බ පුපුරනවා, කඩවල් වහනවා, ව්‍යාපාර පාඩු වෙනවා, මිනිස්සු නැත්තර නැති වෙනවා. හැබැයි ආණ්ඩුව පෙට්‍රල් මිල නම් නගනවා. සියල්ල විනාශ වෙද්දී ආණ්ඩුව තමුන්ගේ ආදායම් තර කර ගැනීම සඳහා මිනිසුන්ට තව තවත් පීඩාවට පත් වෙන්න උත්සාහය දරමින් ඉන්නවා. අපේ රටේ ප්‍රථම වතාවට 2018 මහබැංකු වාර්තාව ප්‍රකාශ කරන පරිදි අපේ රටෙන් බැහැර වෙච්ච ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ට වඩා අපේ රටට පැමිණි සංක්‍රමණිකයන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. සියත ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා යලිත් හමුවෙමු 9:30ට. සුබසඳා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.